දවසක් ඔයාලට හැමෝටම අපි අද ලයිට් එක කීස් තමයි කලනේ අද බබා කියලා දෙන්න හදන්න ඉන්නේ ඔයාලට කලර්ස් ගැන මෙතන pink color මෙතන white color මෙතන yellow color මෙතන orange color මෙතන green color the dark green මේක light green මේක pink දැන් අපි බලමු මේක මිච් කරන්න ඕන මොලින්ද කියලා මිච් කරගන්න හැටි ඔයගොල්ලෝ කියලා දෙන්න දවසක් ඔයාලා හැම දිනෙකටම ඉතින් අදත් මං ආවේ බබාලට බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් ගොඩක් අරගෙන. අද මම මේ ඇක්ටිවිටි එක කරන්න පාවිච්චි කරන්නේ මේ විදියට රයිස්. ඉතින් මේ හාල් මම පාට කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ගෙවල් වලටම වෙලා ඉන්න චූටි බබාලගේ කම්මැලි කම යන්නත් එක්ක මේ වගේ වෙනස් ඇක්ටිවිටි එකක් ගොඩක් වටිනවා. බබාලා කැමති කලර්ස් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඇක්ටිවිටි එක කරන්න අපිට මූලිකවම හාල් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ කතුරක්, ගම්, මේ වගේ චූටි බොටල් එකක්, ඒ වගේම පෑන්, මේ වගේ චූටි චූටි දේවල් ටිකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු මේ ඇක්ටිවිටි එක කරන්නේ කොහොමද? ඒ වගේම මේ ඇක්ටිවිටිස් පටන් ගන්න කලින් අපි බලමු දැන් කොහොමද මම මේ රයිස් ටික කලර් කරගත්තේ කියලා. ඉතින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මතක ඇතුව bell icon එකත් click කරන්න. කියන්න පැටිය කොහොමද පාට කරගත්තේ කියලා මේ ටික? මේකට හාඩ් එකක් දාගත්තා. අහහ. මෙයා හාඩ් දිනෝ කියන්නකෝ. අහහ. අහහ මෙහෙම අතර මෙහෙම සක්කනවා අහහ ඊපස්සේ මේක හදන්න ඕනි වුණා මේ වගේ හරි අහහ ඊට අපි මෙහෙම දැම්ම කියන්නකෝ අහහ එතකොට අපි මේක දාන්න ඕනි කලරින් මිස් කර ගන්න අහහ මේක හදාගන්න හැටි මේ ග්‍රීන් කලර් චුට්ට දාලා මේකට මේ හොඳට හොවන්න කිව්වම මිස් කරන්න මේ කලර් හදනවා නම් කලර් එක දාන්න දැන් මේ චිකර ගන්න ඕනේ මේ වගේ කලින් බඩලට දාලා මෙහෙම දෙකට දාන්න ඕනේ. ඔව් ඊට පස්සේ අපි ඒවා හොඳට වේල ගන්න ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපි මේ රයිස් ටික කොහොම කලර් කරගත්තේ. මම මේ හාල් ටිකක් පාට කරන්න ගත්තේ ෆුඩ් කලරින්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ගාව තියෙන ඕනිම කලර් එකක් පාවිච්චි කරලා මේ හාල් ටික කලර් කරගන්න. ඒ කියන්නේ කුකුල් සායම්, දිය සායම් මේ ඕනිම જાතියකින් මේ හාල් කලර් කරගන්න පුළුවන්. ඉතින් සුදු හාල් ගන්න ඕනි. මේ විදියට කලර්ස් දාලා හොඳට ස්පූන් එකකින් මික්ස් කරගන්න ඕනි. හොඳට කලර් එක මේ රයිස් වලට යනකම්. අපිට පුළුවන් ඊට පස්සේ කොලයක් උඩට මේ හාල් ටික දාගෙන මේ හාල් ටික හොඳට වේල ගන්න. ඉතින් අවුවේ වේල ගන්න ඕනේ නැහැ. ගේ ඇතුලේ උනත් පැය දෙකක් තුනක් විතර තියෙද්දි හොඳටම මේවා ටික වේලෙනවා. ඉතින් ඇත්තටම මේ දේවල් කරන්න චූටි බබාලට ඉඩ දෙන්න. මොකද එයාලා ගොඩාක් ආසයි මේ වගේ දේවල් කරන්න. මේවා මික්ස් කරන්න, පාට දාන්න, වේලෙන්න තියන්න, ඒවා කලෙක්ට් කරන්න මේ හැම දෙයක්ම චූටි බබාලට කරන්න දෙන්න. මේ විදිහට ලස්සන කලර්ස් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ විදියට හරිම ලස්සනට මේ හාල් ටික අපිට පාට කරගන්න පුළුවන් හරිම ඇට්‍රැක්ටිව් විදියට. අපි දැන් බලමු මොකද්ද ෆස්ට් ඇක්ටිවිටි එක කියලා. පළවෙනි ඇක්ටිවිටි එක චූටිම බබාලට. ඉතින් අවුරුද්දට ආඩු චූටි බබාලට උනත් අපිට කරන්න පුළුවන් මේ විදියට හාල් ටිකක් දාන්න. මෙන්න මේ වගේ ටිකක් ඉඩ තියෙන එකකට දාගන්න. එතකොට අර හොඳට බබාට අල්ලන්න ඉඩ තියෙන නිසා ඊට පස්සේ බබාට මේ හාල් ටික ඕනි විදියකට අල්ලලා ඉන්න දෙන්න. ඉතින් අපිට මේ විදියට කලර්ෆුල් හාල් ටිකක් යූස් කරාම බබාලා ආසයි ඒවා අල්ලන්න, ඒවා අත ගන්න. ඉතින් ඇත්තටම බබෙක්ගේ සංවේදන දියුණු කරන්න මේ ඇක්ටිවිටීස් ගොඩාක් වැදගත්. මොකද මේවයි සද්දය ඇහෙනවා මේ හාල් ටික වැටෙනකොට, ඒ වගේම මේක අතට දැනෙන විදිය වෙනස්. ඉතින් හරියම ෂෝක් ඇක්ටිවිටි එකක් ඔයාලත් කරලා බලන්න. ඔයගොල්ලන්ගේ බබාලව බිසි කරගන්න මේක ගොඩක් හොඳ ඇක්ටිවිටි එකක්. චූටිම බබාලව. චූටිම බබාලනේ ටිකක් ලොකු බබෙක් වුණත් මේ වගේ හාල් ටිකක් දෙන්නහම ඕක අතක ගන්න හරිම ආසයි.
ඊගාව ඇක්ටිවිටි එක තමයි මෙන්න මේ විදියට අපිට පුළුවන් රයිස් ටිකක් දාලා මේ රයිස් ටිකේ එක එක ඒවා අඳින්න. ඉතින් හරිම ඉක්මනට මේක මකා ගන්නත් පුළුවන් මේ වාජිනී චුට්ටක් හෙලෙව්වහම ඒ වගේම බබාට ඇඟිල්ලෙන් ගොඩක් දේවල් අඳින්න දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී එක එක විදිය රටා බබාට හුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේක ටිකක් වෙනස් නිසා බබාලා හරි ආසයි. මේකත් බබෙක්ට හොඳ බුද්ධිවර්ධන ක්‍රියාකාරකමක්. අවුරුද්දට අඩු බබෙක් එක්ක වුණත් කරන්න පුළුවන් මේ විදියට යාගේ ඇඟිල්ලෙන් එක එක ඒවා අඳින්න. ඒ වගේම ටිකක් ලොකු බබාලා වුණත් ආසයි වෙනස් විදිය ඇක්ටිවිටි එකක් නිසා. ඒ වගේම තමයි අපිට ඉතින් මේ විදියට බබාලට අකුරු රූප මේ හැම දෙයක්ම කියලා දෙන්න පුළුවන්. මොකද වෙනස් විදියකට උගන්වනකොට බබාලා ගොඩාක් ආසයි ඒ වෙනසත් එක්ක ඉගෙන ගන්න. ඉතින් එක එක පාට හාල් දාලා මේ විදියට අපිට හදලා දෙන්න පුළුවන්. මම දැන් මේ එක පාටක් විතරයි දැම්මේ. ඉතින් මේ ඔක්කොම මික්ස් කරලා මේ විදියට දාලා දෙන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි. ඊළඟ ඇක්ටිවිටි එකේදී බබාට තියෙන්නේ වෙනස් පාටක හාල්ලට හොයාගන්න එක. දැන් බබා මේකෙන් yellow color රයිස් බලන්න අම්මිට අහුලලා දෙන්න පැටිය. කොහොමද බලන්න? green color එකකුත් තහුණා. green color එකකුත් තහුණාද? green color. green color කෝ බලන්න හරියට මේ yellow color එකක් අහුලන්න. මේ ඇක්ටිවිටි එක ලේසි වගේ පෙනුනට ඇත්තටම ලේසි නෑ. අපිට උනත් මේ විදියට වෙන කලර් එකක හාලට් ටිකක් දාලා දුන්නාම අහුලන්න ටිකක් අමාරුයි. ඉතින් චූටි බබෙක්ට මේ වැඩේ කොහොමත් අමාරුයි. ඒ වගේම මේ චූටි ඇඟිලි වලින් මේ එක හාලට්යක් තෝරලා ගන්නවා කියන එකත් අමාරුයි. එතකොට මෙතනදී එයාගේ ඇස්, එයාගේ මොලේ, එයාගේ ඇඟිලි, එයාගේ ආත් මේ හැම දෙෙම හොඳට වෙහෙස වෙන අභ්‍යාසයක් තමයි මේක. ඒ වගේම තමයි මේක කරන්නම් හොඳ ඉවසීමක් තියෙන්න ඕනි. ඉක්මනට කේන්ති යන බබාලට නම් මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න ටිකක් අමාරුයි. හැබැයි අපිට බබාලට ඉවසීම පුරුදු කරන්න මේ වගේ ඇක්ටිවිටීස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේ ඇක්ටිවිටි එක දෙද්දි වෙන කලයකක හාල් දානකොට පොඩා කාල දාන්න එපා. එතකොට බබාටත් එපා වෙනවා. මොකද හොයනවා හොයනවා ඉවරයක් නැහැනේ. ඒ නිසා හරිම පොඩි ප්‍රමාණයක් 8-5ක් 6ක් වගේ දාන්න. මම ඉවසීමෙන් කරන්න පුළුවන්. ඉවසීමෙන් කරන්න ඕනේ තනි බබා. ඔව්. ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ බබා මේ හාල්ලට ඇහිඳ ගත්තේ. ඉතින් ඔයාලත් කරලා බලන්න මේකට බබාලා ගොඩාක් වෙලා ගන්නවා. ඊළඟ ඇක්ටිවිටි එකට අපිට ඕනි වෙන්නේ මේ වගේ half sheet එකක්. ඒ වගේම මේ විදියට මං ගම් අරගෙන එක බිඳුව බිඳුව තියාගෙන යනවා. ඉතින් මේකෙදි බබාට එක එක හාල්ලටේ වෙන වෙනම අලවන්න තමයි තියෙන්නේ. බබා 1x1 අරගෙන අලවන්න බලන්න. ඉතින් චූටි ඇඟිලි වලින් එක හාල්ලටයක් තෝරගෙන අලවන එක අමාරුයි. මෙන්න මෙහෙම තියන්න ඕනේ. එකයි හැබැයි. තව අරගෙන බලන්න. අර මං කලින් කිව්වා වගේ මේ හාල්ලට කියන්නේ ලොකු දෙයක් නෙවෙයි හරි චූටි. එතකොට මේ වගේ එකින් එක අරගෙන අලවන එක බබාලගේ හැකියාව වර්ධනය කරන්න ගොඩාක් හොඳයි. එකක් ගන්න. ඔව් එකක් ගන්න. මේක කයින් කළා. ඔව් කලගෙන ලවෙනවා. හරි. ඉතින් ඔන්න ওই විදියට බබාට දෙන්න ටිකක් ගම් ටිකක් වැඩිපුර ගන්න. එතකොට ටක් ගාලා ඇලවෙන නිසා මේ විදියට එක එක පාට හාල්ලට අලවන්න දුන්නහම බබාලා හරි ආසාවෙන් කරනවා. ඊළඟ ඇක්ටිවිටි එකට මේ විදියට මම බබත් එක්කම ගොඩාක් හාල්ලට අලවගත්තා. ඉතින් මේකත් බබාට හොඳ ඇක්ටිවිටි එකක් බබාගේ ඉවසීම වර්ධනය කරන්න. මම දැන් බබාගේ ප්‍රී රයිටින් ස්කිල්ස් ඩිවලොප් කරන ඇක්ටිවිටි එකක් තමයි බබත් එක්ක කරන්න යන්නේ මේ බබා හදපු වර්ක්ෂීට් එකේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉන්න එකක් බබා පෙන් එකක් ගන්න පැටිය. බබා ආස කල එකක් ගන්න. මේ විදියට මේක වටේ සර්කල් එකක් අඳින්න ඕනේ. Can you do that? සර්කල් අඳින්න බලන්න. ලස්සන සර්කල් අඳින්න. ඉතින් හැම වෙලේම මේ වගේ දෙයක් කරනකොට බබාට කැමති විදියෙ පෑනක්, පැටික්ලම් එකක්,
පාට තෝරන්න දෙන්න. එතකොට බබාලා හරි ආසාවෙන් කරනවා. ඉතින් මේ පාට පෑනින් ඇඳක වැඩිය පේන්නේ නැති නිසා බබාට ඕනි කිව්වා පැටි ග්ලම් එකෙන් අදින්න. ඒ නිසා දැන් මම මේ පැටි ග්ලම් එකක් දුන්නා. ඉතින් ඇත්තටම ප්‍රී රයිටින් ස්කිල්ස් ඩෙවලොප් කරන්න ගොඩාක් හොඳ ඇක්ටිවිටි එකක්. අපි නිකම් ප්‍රී රයිටින් ස්කිල්ස් ඩෙවලොප් කරන්න තියෙන වර්ක් බුක් එකක් දෙනවට වඩා මේ වගේ වර්ක් ෂීට් එකක් දීලා වෙනස් විදියට එක එක දේවල් අඳින්න කිව්වහම බබාලා හරි ආසාවෙන් කරනවා. ඉතින් මේ විදියට ඔයාලට එක එක හැඩ එක එක විදියට බබාලට ගේම් එකක් වගේ කරන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් හොඳ ඇක්ටිවිටි එකක් වෙනස්ම විදියෙ. ඔයාලා ට්‍රයි කරලා බලන්න චූටි පැටව් එක. එයාලා ගොඩක් ආස වෙයි. මොකද අර හැමදාම එකම දේවල් කරනකොට බබාලා ආස නැහැ. ඒවා වෙනස් විදියට කරාම බබාලා ගොඩාක් ආසයි. ඊගාව ඇක්ටිවිටි එකට මෙන්න මේ වගේ ලයින් එකක් මම බබාට ඇඳින්න කිව්වා. ඊට පස්සේ මේ ලයින් එක දිගේ මම බබාට කම් ගන්න කියනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් උත් ගොඩක් වැදගත්. දැන් මේ ලයින් එකක් උඩ ගම් බෝටල් එක ගන්නට අරගෙන යනවා කියන්නේ බබෙක්ට වැඩි දියුණු කර යුතු ස්කිල් එකක්. ඊට පස්සේ මෙන්න මේ විදියට හාල් ඇට වෙන වෙනම අරගෙන මේ ලයින් එක දිගේ හලවන්න තමයි බබාට තියෙන්නේ. ඉතින් අර ඉස්සෙල්ල කරපු ඇක්ටිවිටි එකට වඩා මේක ටිකක් අමාරුයි. මොකද එක ග්ලූ ඩොට් එකක් උඩ එක හාල් ඇටයක් තියනවා වගේ නෙවෙයි. මේ ලයින් එක වෙන වෙනම හලවන්න ඕනේ. ඉතින් බබාලා එක එක විදි පාවිච්චි කරලා එක එක විදි try කරලා එයාලා හරි ලස්සනට කරනවා. ඒ වගේම අපිට පුළුවන් බබාට චුට්ටක් උදව් කරන්න. එතකොට අර බබාට අමාරු වෙනකොට බබාට මේ වැඩේ කරන්න බෝරින් වගේ දැනෙනවනේ. ඒ ගතිය නැති කරගන්න අපිට පුළුවන්. මම කරන්න යන ඇක්ටිවිටි එකට මට ඕනි මෙන්න මේ වගේ බෝටල් එකක්. ඉතින් මෙන්න මේ වගේ බෝටල් එකක් අරගෙන මේකට ලස්සනට මේ හාල් දාලා ආට් එකක් කරන්න තමයි යන්නේ. ඉතින් බබාලා ගොඩක් ආසයි මේ වගේ එකට. මම මේක මැදින් තියාගන්නවා. මෙතනදි චූටි බොටල් එකක් ගත්තා. එතකොට බබාට ටිකක් මේ හාල් දාන්න අමාරු නිසා එතකොට බබා ටිකක් කල්පනා කරලා මේ වැඩේ කරන්න ඕනි නිසා දැන් මේකට ලස්සනට දාන්න ඕනි. මුලින් එක කලර් එකයි ඊට පස්සේ තව කලර් එකක් ඊට පස්සේ තව කලර්. හරි දැන් මුලින්ම පපා මොන කලර් එකද දාන්නේ? පින්ක් කලර් එක. ආ පින්ක් කලර් ටිකක් ගන්න බලන්න. චුට්ටක් අරගෙන මේකට දාන්න බලන්න. පින්ක් පින්ක් හරුණාට කමන්නේ. අම්මි. ආ මේ පින්ක් තුන අලගෙන විතර හොඳයි. हाँ एक इंदान ले सीने इधर स्पून लेके टवाटा हाँ 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 ऐसे कुट्टी का वैरी पूरा दान पुलवा ने इधर चलिए भाई तेरे में कलर के दान ने ऑरेंज कलर दानो हाँ ऑरेंज का और एक कलर बड़ा करते अरी ඉතින් මෙන්න මේ විදිහට අපිට බබාලත් එක්ක ලස්සනට නිර්මාණාත්මකව මේ දේවල් කරගන්න පුළුවන්. මේ වගේ ඇක්ටිවිටි එකකදී බබා එක එක විදි අත්හදා බලනවා. දැන් මේ වගේ වෙන වෙන ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරලා කරන්නේ කොහොමද? ස්පූන් එකෙන්ද ලේසි නැත්නම් වෙන දෙයක් පාවිච්චි කරලා කරන එකද ලේසි? මේ විදිහට බබා හිතන්න පටන් ගන්නවා. ඒ වගේම බබා හරිම ක්‍රියේටිව් විදිහට කලර්ස් මැච් කරලා කරනවා. දැන් ෆස්ට් ටයිම් කරද්දී නම් එයාට එච්චරම තේරෙන්නේ නැහැ. එයා ඔහේ දාගෙන යනවා. හැබැයි ඊට පස්සේ එයා එක ඩිවලොප් කරගන්නවා. බබාලා ආසයි මේ වගේ නිර්මාණයක් කරාම මේක දිහා බලන් ඉන්න. අපිට මේ විදියට එක එක ජාතිය බොටල්ස් අරගෙන එක එක බොටල්ස් වලට එක එක විදියට මේ ලස්සනට මේ නිර්මාණ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔගොල්ලන්ගේ බබාලාත් ආස වෙයි අනිවාර්යෙන් කරලා බලන්න. ඉතින් වීදුරු බෝතලයක් බබෙක්ට දෙන්න බයයි වගේ නම් ඔයාලට පුළුවන් ප්ලාස්ටික් බෝතල් එකක් මේකට පාවිච්චි කරන්න. ඊළඟ ඇක්ටිවිටි එක විදියට අපිට පුළුවන් මේ වගේ භාජන දෙකක් අරන් එක භාජනයකින් අනිත් භාජනයට මේ හාල් ඇට හැලෙන්නේ නැතුව බබාට ස්පූන් එකකින් දාන්න දෙන්න. එතකොට මෙතන බබාට එක එක ජාතිය ස්පූන් දෙන්න පුළුවන් එක එක ජාතිය භාජන දෙන්න පුළුවන්. මේ විදියට බබාව බිසී කරන්න අපිට පුළුවන්. මේ විදියට ගහක් කැඳගත්තා. අපි දැන් මේ ගහ කපනවා. මේ විදියට ගහක් කපා ගත්තා. මම මේ ගහ මේ විදියට අලව ගන්නවා බබත් එක්කම. බබා මේකේ ග්ලූ ගන්න පැටිය. ඊළඟ ඇක්ටිවිටි එකේදී මම කරන්න යන්නේ මේ වගේ ගහක් හාල් පාවිච්චි කරලා ලස්සනට අලව ගන්න. ඉතින් දැන් මම මේ ගහ ඇඳා. ඉතින් ටිකක් ලොකු බබෙක් නම් බබාටම කියලා අපිට ඇඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගම් ගානේ වලවණේම මේවා බබාටම කරන්න දෙන්න. එතකොට බබාලා හරිම ඉන්ට්‍රෙස්ටින් මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න.
ඉතින් දැන් මේ ගහේ මුල කොටසත් එක්ක තියෙන පල්ලෙහා කොටස තමයි මම මුලින්ම අලව ගන්න හදන්නේ. ඒකට ඕනි කරන පාට බබාටම හදන්න දුන්නා. ඉතින් ඇත්තටම අර වර්ණ එකතු කරලා වර්ණ සංයෝජනය කරලා මේ වගේ දේවල් කරන්න බබාලා හරි ආසයිනේ. ඉතින් ඔයාලත් දෙන්න බබාලා හරි ලස්සනට ඒක කරනවා. මේ විදිහට අපිට අවශ්‍ය කොටසේ ගංගාගෙන හාල් ඊට උඩින් දාලා මෙන්න මේ විදිහට අපි අලව ගන්නවා යට කොටස. මෙන්න මේ විදිහට තමයි අප ඔලි බබා අලව ගත්තේ. අපිට මේ උඩ ටිකත් අලව ගමු. මේ අපි ටීයක රසල කොළපාට දාලා හදාගමු නේ. ඔව් නේ. දැන් බීමට වඩා ටිකක් ලයිට් ග්‍රීන් වැඩිපුර කරලා තමනද ලස්සනට වැඩිපුර ඇඩ් කරන්න පුළුවන් කලර්ස්. pink, good girl. අහරි. එහෙනම් ඇඩ් කරලා හදන්න ලස්සන කලර්ස්. green කලර් එක ලස්සනයි නේද? මගේ බබා නම් මේ ඇක්ටිවිටීස් කරද්දී ගොඩාක්ම කැමැතිම දේ තමයි මේක. එක එක පාට එකතු කරලා එයා ලස්සනට කලර්ස් හදනවා. ඉතින් දැන් ගහක තියෙන පාටක් බබෙක්ට පුළුවන් අපිට කියන්න. එතකොට බබා ඒ ගහේ තියෙන කොළවල පාටවල් මොනවද කියලා හිතලා මේ විදිහට බබත් එක්ක ලස්සනට ඒ කලර්ස් හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ අතු වලට එන්නේ නැති වෙන්න වටේට මං ගම් ගාලා දුන්නා බබාට. ඉතුරු ටික බබාට ගා ගන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට බබාට මේ ගම් ටික උඩට හාල් ඇති තරම් දාන්න දෙන්න තියෙන. ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයිනේ. මේක අපිට මාස 6ක මාස 7ක මාස 8ක වගේ බබෙක් එක්ක උනත් කරන්න පුළුවන්. හරිම ලේසියෙන්. මොකද මේ ඔක්කොම ටික කළා එයාට තියෙන්නේ මේ විදිහට හාල් අරගෙන උඩට දාන්න විතරයි. ඉතින් ටිකක් ලොකු බබෙක් එක්ක උනත් හරිම ආසාවෙන් කරනවා. චූටි බබෙක් එක්ක උනත් හරිම ආසාවෙන් කරගන්න පුළුවන් ඇක්ටිවිටි එකක් තමයි මේක. ඔන්න මේ විදිහට තමයි මුලින්ම දැන් දාගත්තේ. මෙතන ටිකක් ගම් තියෙනවා. ආ හරි හරි. දැන් අපි මේ නැති ටිකට ආයි දාගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔලි බබා මේ ගහ නිර්මාණය කරගත්තේ. ඉතින් ඇත්තටම බබෙක් මේ වගේ දෙයක් කරාම අපිටත් හරි සතුටුයි. ඒ වගේම බබාටත් අලුත් නිර්මාණයක් කරාම හරි සතුටුයි. එතකොට තව තව මේ වගේ නිර්මාණ කරන්න ආසයි. ඉතින් බබාලත් එක්ක හරිම ලස්සන නිර්මාණාත්මක දේවල් අපිට මේ විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඇක්ටිවිටි එකක් තුලින් අපිට බබාලට හොඳ නොලෙජ් එකක් දෙන්න පුළුවන් කලර්ස් ගැන. ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් බබාට කැමති දේවල් අඳින්න දීලා බබත් එක්ක එක එක විදිය නිර්මාණ ගොඩක් කරගන්න. ඉතින් මේ විදියට කලර්ස් වෙන වෙනම දාන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගොඩක් බබාලට ඕනි මේ කලර්ස් එකතු කරගන්න. මේ කලර්ස් එකතු කළා වුණත් අපිට මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. එක එක විදි වලට නිර්මාණ කරන්න ගත්තාම බබාලත් හිතලා තනියම නිර්මාණාත්මක විදියට ඒවා කරන්න පටන් ගන්නවා. නිර්මාණ කරනවා කියන එක හරිම හොඳ දෙයක් බබාගේ බුද්ධි වර්ධනයට. Lassanai. Are you happy? ඉතින් මෙන්න මේ විදිහට තමයි රයිස් වලින් අපිට කරන්න පුළුවන් නිර්මාණාත්මක ක්‍රියාකාරකම්. අම්මේ. ඔව්. දැන් ඇක්ටිවිටි ඉවරයිනේ. දැන් අලවල ඉවරයි. දැන් මොකද්ද ඇයි බබාට මොකද කරන්න ඕනි? ඕනි දෙයක් කරගන්න ඕනි. ඕනි දෙයක් කියන්නේ මොකද්ද ඔලි? ගොඩාක් චූටි පැටව් කැමති නිදහසේ ඕනිම දෙයක් කරන්න. ඉතින් දැන් මගේ බබත් මාත් එක්ක මේ ඇක්ටිවිටි ටික කළා. ඊට පස්සේ දැන් එයාට මෙච්චර වෙලා ඕනි වෙලා තිබුණේ මේ ටික ඔක්කොම මික්ස් කරගන්න. ඉතින් දැන් ඔන්න එයා පටන් ගත්තා එයාට ඕනි දේ කරන්න. ඉතින් ඇත්තටම බබාලට නිදහස දෙන්න ඕනි. එයාලට අවශ්‍ය දේවල් එයාලට ආස හිතෙන දේවල් කරන්න. එතකොට එයාලා ගොඩක් නිර්මාණශීලී දේවල් කරනවා. මේ විදියට
ඔයගොල්ලෝට පේනවා ඇති මේ වගේ ලස්සනට හැදි තියෙනවා කියලා. දැන් මේ ටික ඔක්කොම දැන් මේ ඔලෙන්ජි කොක්කම මේකට දාගන්න. දැන් මේ ටික ඔක්කොම මේකට දාන්න ඕන. දැන් මේ ටික මුස්මුස් කරගන්න. ඔයාලට පේනව නේද දැන්? ඔයාලට පේනවා ඇති දැන් මේක හැදෙන්න ලස්සන වෙලා කියලා තියෙනවා කියලා. මේ මේ ටික फोन बलवा बबा से इन दिन हर वाटे बबा मे उमटी मे वगे बॉक्स अभी पुलवा मेटिक स्टोकर आई नवत पावचिकरागे मे विधि कलर्स पास अभी बबाल विविधाकार निर्माण कर पुलवा इतनी मे तीन मैं बबा तेट निर्माण ඉතින් බබාලා ආස විදියට බබාට අපි ගංගාලා තියලා බබාට අඳින්න දෙන්න පුළුවන් වෙලාවකට මැජික් එකක් වගේ දැන් බබා දන්නේ නැහැ නේ අපි ඇඳලා තියෙන දේ අපිට ගංගාලා දෙන්න පුළුවන් ඉතින් එතකොට බබා උඩින් හාල් දානවා ඊට පස්සේ අන්තිමට යාට හරි ලස්සන චිත්‍රයක් පේනවා ඉතින් මේ වගේ දේවල් චූටි බබාලව එන්ටර්ටේන් කරන්න ගොඩාක් හොඳයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැම දෙනෙක්ටම වැදගත් ඇති කියලා ඒ වගේම ඔයාලත් බබාලත් එක්ක මේ ඇක්ටිවිටීස් කරන්න ගෙවල් ඇතුළටම වෙලා ඉන්න චූටි පැටවුන්ගේ කම්මැලි කම යවන්න වෙනස් විදිය දෙයක් කරන්න අපිට පුළුවන්. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ වගේ ගොඩාක්කත් වීඩියෝස් ඉස්සරහටත් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගොල්ලෝ හැම දෙයක්ම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මං ආයිත් දවසක මේ වගේ වීඩියෝ එකක් එක්ක ඔයාලව හම්බ වෙන්න. ඔයාලා හැම දෙයක්ම සුබ දවසක්.